කොහොමදින්වල් හැමෝටම ඔන්න අදගෙනත් තියෙනවා නවය වසරේ ඔයාලට තියෙන දෙවැනි පාඩම විද්‍යුත් පැතුම්පත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට්ස් කියන පාඩම. ඉතින් මේ පාඩමත් අපි මේ වීඩියෝ ගැන සම්පූර්ණයෙන්ම කතා කරනවා. පාඩම් පටන් ගන්න කලින් ඔයා තවමත් මේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. එතකොට මේ වගේ වීඩියෝ අරන් එන්න මට ඒක උදව්වක් වෙනවා. ඒ වගේම තමයි වීඩියෝ ලයික් එකකුත් දාන්න. ඒ වගේම මේකේ මම කතා කරන දේවල් සම්බන්ධ මොන හරි ගැටලු තියෙනවා නම් එක්ක පල්ලෙ comment section එකෙන් ඔයාලා දාන්න පුළුවන්. නැත්නම් අපේ Telegram channel එකට දාන්න පුළුවන්. එතකොට Telegram channel එකට join වෙලා ඉන්න. මොකද ඒකට තමයි අපි මේ කතා කරන සමහර papers, videos සහ එක එක files එහෙම මම upload කරන්නේ. මේ හැම එකම links පල්ලෙ description එකේ තියෙනවා. එතකොට මේ ස්ප්‍රෙඩ්ෂීට් මේ පාඩමෙන් ඔයාලට මොනවද ස්ප්‍රෙඩ්ෂීට් කියන්නේ? එතකොට ස්ප්‍රෙඩ්ෂීට් එක තියෙන විශේෂ ලක්ෂණ මොනවද වගේ දේවල් ගැන අවබෝධයක් ලැබෙනවා. බේසික් අයිඩියා එකක්. එතකොට මුලින්ම අපි ස්ප්‍රෙඩ්ෂීට් ගැන කතා කරොත් එහෙම දැන් ස්ප්‍රෙඩ්ෂීට් කියන්නේ අතීතයේ දැන් ඔය දන්නවනේ ගණකාධිකාරීවරුන් කියන කට්ටිය. ඒගොල්ලෝ කඩදාසි පාවිච්චි කරලා මේ ගණන් මේ කරන වැඩවලට පාවිච්චි කරපු ක්‍රමවේද එහෙම තියෙන්නේ දැන් කියන්නේ කොලේක ලියලා තමයි මේවා කරලා තියෙන්නේ ඒගොල්ලෝ. එතකොට මේකටම හදලා තියෙන ඉලෙක්ට්‍රොනික ලේඛනයකට තමයි අපි මේ ස්ප්‍රෙඩ්ෂීට් කියලා කියන්නේ. කියන්නේ හිතන්නකෝ මෙහෙම දැන් ඔයාලා කොලේක ලියුමක් ලියනවා වෙනුවට Microsoft Word වගේ software එකක් පාවිච්චි කරලා ඒක ලියන්න පුළුවන්නේ. අන්න ඒ වගේම මේ ගණිතම කියන්නේ මොනවාද ගණකාධිකරණ කරන වැඩ වගේ දේවල් වල තමයි මේක හදලා දෙන්නේ. එතකොට මේ ශ්‍රිත එහෙම නැත්නම් ෆන්ක්ෂන් සහ ෆෝමියුලා කියන්නේ සූත්‍ර යොදා ගනිමින් තමයි මේ කැල්කියුලේෂන්ස් කරන්නේ. එතකොට මේකෙදි කියන්නේ සෝටින් ඊට පස්සේ චාට් හදන්න වගේ දේවල් වල ගොඩක් ලේසි ටූල්ස් එහෙමත් මේකේ තියෙනවා. එතකොට මේකේ මේ මෙන්න මේ කොටස මතක තියාගන්න. ගණිතමය සහ ගිණුම් කරන කටයුතු සඳහා යොදාගත හැකි තීරු. තීරු වලට අපි කියනවා කොලම්ස් කියලා. පේරි වලට අපි කියනවා රෝස් කියලා. ඉතින් මේ ටික ඔයාලා මතක තියාගන්න මේ වචන ටික. එතකොට මේ දැන් මේ වැඩේ කරන්න අපිට මොකක්ද ඕන? පරිගණකේ පාවිච්චි කරලා අපිට මොකක් හරි වැඩක් කරගන්න නම් අනිවාර්යයෙන්ම software එකක් ඕන, මෘදුකාංගයක් ඕන. එතකොට මේක දැන් කම්පියුටරකට, ඒ කියන්නේ මේ OS එකක්ද මේ නෑනේ. එහෙනම් මේක මොකද්ද? මේක ඇවිල්ලා යෙදුම් මෘදුකාංගයක්, එහෙමත් නැත්නම් application software එකක් නේද? එතකොට ඔයාලෙන් අහලා තිබ්බොත් එහෙම පැතුරුම්පත් මෘදුකාංග කියන්නේ මොන වර්ගයට ආත් මෘදුකාංගයක්ද කියලා ඔයාලා දැනගන්න ඕනේ. මේක application software එකක්, එහෙමද යෙදුම් මෘදුකාංගයක් කියන්නේ. මේක මෙහෙම පද්ධති මෘදුකාංගයක් නෙමෙයි. එහෙමද පද්ධති මෘදුකාංගයක් නෙමෙයි. එතකොට මේක ડોකියුමන්ට් හදන්න ඔයාලට බුක් එකක්, කියන්නේ වැඩ පොතක් පාවිච්චි වෙනවලු. ඒ වැඩ පොතේ වර්ක්ෂීට් තියෙනවලු. මෙයා පාවිච්චි කරලා ඔයාලට ලේඛන හදා ගන්න පුළුවන්ලු. එතකොට මේක එක එක ටූල්ස් උත් ගොඩාක් තියෙනවා. දැන් අපි වර්ඩ් ප්‍රොසෙසින් වලදී, කියන්නේ Microsoft Word වගේ කතා කරලා බෝල්ඩ් කරන්න අපි පාවිච්චි කරන්නේ මොන ටූල් එකද? අකුරු ඇල කරන්න ඔබන්නේ මොකද්ද? අකුරු වල සයිස් එක වෙනස් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ ටූල්ස් ගැන කතා කරානේ. ඒ වගේම තමයි මේකෙත් ටූල්ස් තියෙනවා. එතකොට මේ දෙන්නේ common tools. ඒ කියන්නේ ඔයා මොන spreadsheet software එක ගත්තත් මේ ඒකේ මේ tools ටික අනිවාර්යයෙන්ම තියෙනවා. මොනවද ඒ tools? මේවා ඔයාලා මතක තියාගන්න, මේවා විභාග වලට අහනවා. එතකොට නව වැඩපතක් ගන්න, කියන්නේ අලුතෙන් worksheet එකක් ගන්න ඔයාලට පුළුවන් new කියන එක යන්න. ඊට පස්සේ save කියන එකෙන් අපි දන්නවා save කරන්න පුළුවන්. ඊට පස්සේ temp save කරපු එකක් open කරන්න ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ print preview. ඒ කියන්නේ ඔයාලා print කරන්න කලින් මේකේ print වුණාට පස්සේ එන විදිහ පොඩි preview එකක් බලන්න පුළුවන් මේක ඔබලා. ඒ වගේ තමයි print කරනවා නම් මේක ඔබන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා undo, ඒ කියන්නේ අපස්සට යන්න. ඊට පස්සේ redo, ඒ කියන්නේ මොකක් හරි අර අපස්සට ගිහපු එකක් නෑ, අර අවලංගු කරපු එක නැවත කරනවා කියලා කියන්නේ. ඔයාලා මේක ඔබලා බලන්න. එතකොට ඔයාලට මේක අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ copy කරන්න, cut කරන්න, paste කරන්න සහ spelling check කරලා බලන්න. ඔයාලට මේ tools පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ ටූල්ස් ටික මතක තියාගන්න. ඒ වගේම තමයි ඊළඟට තියෙන පැතුරුම් පතක විශේෂ ලක්ෂණ. ඉතින් මේකත් ඔයාලා මතක තියාගන්න වෙයි. මොකද ඔයාලගෙන් papers වල දහවොත් එහෙම පැතුරුම් පතක විශේෂ ලක්ෂණ තුනක් ලියන්න වගේ කියලා ඔයාලට මේවා පුළුවන් වෙන්න ඕන. මොනවද විශේෂ ලක්ෂණ? මේ වගේ තියෙනවා name box. ඒ කියන්නේ ඔයාලා තෝරගන්න කෝෂේ නම. දැන් හිතන්නකෝ මම මේකේ තේරුවා කියලා. එතකොට මගේ මෙතන B3 කියලා පෙන්වනවා. එතකොට මම මෙන්න මෙතන තේරුවොත් එහෙම B1 කියලා පෙන්වනවා. එතකොට දැන් මේකේ මේ G7 කියලා පෙන්වන්නේ මොකද්ද? G කියන්නේ මෙන්න මෙතන. එතකොට 7 කියන්නේ මෙන්න මෙතන. එතකොට අපි තෝරන් දෙන්නේ මේ G7. දැක්කද? ඔයාලා තෝරගන්න කෝෂය පෙන්වනවා. මම මේක ඔයාලට තව ටිකකින් කරලම පෙන්වනවා. ඊට පස්සේ තීරු. එහෙම නැත්නම් columns. මේ හැම තීරුවකටම ලේබල් එකක් තියෙනවා. ඒ ලේබල් එක ඉංග්‍රීසි හෝඩියේ A අකුරෙන් තමයි පටන් ගන්න මේ තියෙන්නේ.
මේකට තමයි අපි තීරු කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ෆෝමියුලා බා එක. ඒ කියන්නේ මෙන්න මේකේ තමයි ඔයාලට ෆෝමියුලා එක ඔයාලා ටයිප් කරන එක බලන්න පුළුවන්. ඕනනම් මෙතන ටයිප් කරන්න පුළුවන්. මේ හැමදේම මම තවටිකින් පෙන්නනවා. ඊට පස්සේ මේ තියෙනවා පේලි, හැමදේට රෝස්. ඔයාලට පේනවා හැම රෝ එකකටම මේ විදිහට අංකයක් තියෙනවා එකේ ඉඳන් පටන් ගන්න. ඊළඟට සෙල් රේන්ජ් එක තියෙනවා. ඒ කියන්නේ එක ළඟ තියෙන කෝෂ කීපයකට, ඒ කියන්නේ කෝෂ පරාසයකට තමයි මේ සෙල් රේන්ජ් එක කියලා කියන්නේ. එතකොට කෝෂ එහෙම නැත්නම් සෙල් එක කියලා කියන්නේ මෙන්න මේක අර කලින් G7 කියලා අපි ඉන්නවා කියලා පෙන්වුවේ. ඊළඟට සෙල් ෆෝමැටින් ටූල්ස් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ අර වර්ඩ් වලදී අපි කරා වගේම ඒ ටූල්ස් ටිකම, ඒ කියන්නේ වගේම බහුතරය මේකෙත් තියෙනවා. බලන්න මේ ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. අකුරු වල සයිස් එක වෙනස් කරන්න පුළුවන්. අකුරු තද කරන්න පුළුවන්, ඇල කරන්න පුළුවන්, අන්ඩර්ලයින් කරන්න පුළුවන්, පාට يعني ෆීල් කරන්න පුළුවන් කලර්ස් වලින්. එතකොට අකුරු කලර් වල වෙනස් කරන්න පුළුවන්, බෝඩ් එකක් දාන්න පුළුවන්. මේ වගේ පේනවාද? අර ෆෝමැටින් ටූල්ස් ටිකම මේකෙත් තියෙනවා ගොඩක් ඒවා. ඊට පස්සේ මේ දින ඇලයින්මන්ට් ඇන් පොසිෂනින් ටූල්ස් ටික, ලෙෆ්ට් ඇලයින් වමට කෙල්ල කරන්න, මැද තියන්න, දකුණට, ඊට පස්සේ උඩට ගන්න, ඊට පස්සේ මේ තියෙන්නේ මැද්දට ගන්න, යටට ගන්න, ඉන්දස මේ වගේ ඔරියන්ටේෂන් එක වෙනස් කරන්න. ඊට පස්සේ මේ වගේ සෝරි මේ ඇවිල්ලා කෝෂය තුළට වචන දාන කියන රැප් ටෙක්ස්ට් කරන්න. එතකොට මේ තියෙන්නේ දිශාන දිග යන ඔරියන්ටේෂන් එක වෙනස් කරන්න. එතකොට කොටු කීපයක් එක කොටුවක් විදිහට හදන්න. ඔයාලට මේ මර්ජන් සෙන්ටර් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙව්ව හැම විභාගවලදී වැඩිපුර අහනවා. කොටු කීපයක් එක කොටුවක් ලෙස සකස් කිරීමට මැදට එකෙල්ල කරන්න ගන්න පුළුවන් මොකක්ද කියලා අහලා උත්තර ටිකක් දෙනවා. එතකොට මේ මැදට එකෙල්ල කිරීම කියලා තියෙන නිසා ගොඩාක් අය මෙන්න මේ උත්තරයට ගහනවා ළමයි වරද්දගෙන. ඉතින් ඒ නිසා මේවා මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා නම්බර් ෆෝමැටින් ටූල්ස්. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ මේ තියෙන මුදල්, ඒ කියන්නේ මුදල් ඒකක වෙනස් කරන්න පුළුවන්, ප්‍රසන්ටේජ්. එතකොට දශම ස්ථාන අඩු වැඩි කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් මේ මේවත් මතක තියාගන්න. මේ 12 කියන්නේ නම්බර් එකක්, කරන්සි කියන්නේ මුදල් ඒකක, කවුන්ටින් කියන්නේ ගිණුම් කරන. ඊට පස්සේ කෙටියෙන් දින, සවිස්තරාත්මකව දින, ඔය ටයිම් එක, ප්‍රසන්ටේජ් එක, ෆ්‍රැක්ෂන්. එතකොට සයින්ටිෆික් විදියට මේ හැමදේම තියෙනවා. මේවා මම ඔයාලට තවටිකින් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරලා සූත්‍ර ලියන්න, يعني ෆෝමියුලා ලියන්න. එතකොට මේ තියෙන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, සමාන ලකුණ, ඔයාගේ තියෙන සිම්බල්ස්, ඊට පස්සේ ෆන්ක්ෂන් තියෙනවා මේ විදිහට. මම මේවා කියාගෙන කියාගෙන යන්නේ ඔයාලට තවටිකින් කරලා පෙන්නන්නත් පැහැදිලි වෙන නිසා. එතකොට මේ තියෙන සම් එක, මේ මතක තියාගන්න. සම් එකෙන් අපි කරනවා කෝෂ පරාසයක එකතු හොයන්න. ඇවරේජ් එකෙන් මොකද්ද හොයන්නේ? එතකොට ඇවරේජ් එක කියන්නේ සාමාන්‍ය. එතකොට කෝෂ පරාසයක වැඩි මගේ මැක්ස් එක, අවමගේ මින් එක. ඊට පස්සේ ප්‍රස්ථාර වර්ග තියෙනවා. මේ තියෙන ස්තම්භ ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර, ශේෂ්ත්‍ර ප්‍රස්ථාර, අනෙකුත් ප්‍රස්ථාර, විසිරි ප්‍රස්ථාර, තීරු ප්‍රස්ථාර. මේවා වල මතක තියාගන්න. ඔලෙන් එහොත් එහෙම ප්‍රස්ථාර වර්ග කිහිපයක් නම් කරන්න වගේ දීලා මේවා වලට පුළුවන් වෙන්න ඕන. එතකොට සමහරට ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් දීලා ඔයාලෙන් අහන්න පුළුවන් මේ මේක පෙන්වන සුදුසුම ප්‍රස්ථාර වර්ගය මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලට මේවා පුළුවන් වෙන්න ඕන. හරි, ඕක තමයි පාඩම. අපි දැන් සාරාංශෙත් කතා කරලා යමු ප්‍රැක්ටිකල් ටික කරන හැටි බලන්න. ඊට පස්සේ ඔයාලා ගෙදර කම්පියුටර් එකක් තියෙනවා නම් ඒකෙන් එඩිට් කරලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් සාරාංශය විදිහට තියෙනවා චිත්‍ර සහ සූත්‍ර යොදාගනිමින් ගණනය කිරීමද, දත්ත තේරීමද, ප්‍රස්ථාර නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි තීරු සහ පේලි වලින් සමන්විත ලේඛනයකට අපි කියනවා පැතුරුම් පතක් කියලා. එතකොට දැන් ඔයාලා දන්නවා ස්ප්‍රෙඩ්ෂීට් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට තීරුවකුයි පෙළේකුයි එකතු වෙන තැනට අපි කියනවා කෝෂයක් කියලා. ඒකත් මම පෙන්නන්නම්. තීරුවකුයි පෙළේකුයි එකතු වෙන තැනට අපි කියනවා කෝෂයක්, එහෙම නැත්නම් සෙල් එකක් කියලා. ඊට පස්සේ තීරු ඉංග්‍රීසි ඒ අක්ෂරයෙන් ආරම්භ වන අතර පෙළි අංක එකෙන් ආරම්භ වේ. ඊළඟට අලුතෙන් ලේඛනයක් ගන්නවලට new, open, save, print, ඊට පස්සේ print preview, reader, undo, cut, copy, paste, ඊට පස්සේ spelling වගේ common tools මේකේ තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රිත පාවිච්චි කරලා ගණනය කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ ගණනය කිරීමට යොදා ගන්න සල්ල ශ්‍රිත වෙනවා, sum, average, max, min වගේ ඒවා. ඒ වගේම තමයි තීරු ප්‍රස්ථාර, ස්තම්භ ප්‍රස්ථාර, රේඛා ප්‍රස්ථාර, pie chart, අනමණ වගේ කියලා ඔයාලට මේ bar chart, bar graph ඔය වගේ මේ තියෙන අපි කතා කරේ. කොයි sorry column, line, pie, bar, area, scatter, other charts මේ විදිහට දිනනවා. එතකොට ඔයාලා මේවත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න ඕන. හරි, ඕක තමයි ඔයාලගේ පාඩම, يعني තියරි ටික. දැන් අපි ඔයාලගේ මම හදපු ප්‍රශ්නෙකුත් එක්කම මේ පාඩමේ ප්‍රැක්ටිකල් ටික කතා කරමු. හරි, ඉතින් මෙන්න මේක තමයි ඔයාලට දීලා තියෙන ටාස්ක් එක, පොඩි පේපර් එකක් වගේ එකක්.
අපි දැන් මේක තමා කරන්න යන්නේ. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ටෙලිග්‍රෑම් channel එකේ. එතකොට අපි දැන් මේක කරන්න මොකක් හරි දැන් software එකක් ඕනනේ. ඉතින් මම පාවිච්චි කරන software එක තමයි Microsoft Excel. Excel තමයි මම පාවිච්චි කරන්න යන software එක. එතකොට ඔයාලගේ computer එකේ Excel වල වෙනත් version එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි එකක් තියෙන්න පුළුවන්. ඉතින් කෝක තිබ්බත් මේ විදිහට තමයි ගොඩාක් දුරට යන්නේ. ඉතින් දැන් අපි මේක බැලුවොත් එහෙම දැන් අර අපිට කලින් දීලා තිබ්බ ඔයාලගේ පොතේ මේ බලන්නකෝ. මේ තියෙන්නේ පේල්, එහෙම නැත්නම් රෝස්. මේ පේනවා 1 2 3 කියලා රෝස් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන මොනවද? තීරු. ඒ කියන්නේ A B C D කියලා තීරු තියෙනවා. එතකොට මේ මොනවද? මේ 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 ওই තැන තැන යන එකට තමයි අපි කියන්නේ සෙල් එක කියලා. එතකොට බලන්න මේ සෙල් එක යනකොට මෙන්න මේ උඩ තියෙන මොනවද? තීරු සහ පේලි. මේ බලන්න එව්වත් වෙනස් වෙනවා. සහ මෙන්න මෙතන මේ දැන් මං ඉන්නේ F6 කියන එකේ. එතකොට මම මෙතනට ගියත් මෙහෙම මේක J1 වෙනවා. එතකොට K1. එතකොට මම මෙහෙම දෙක තුනක් තේරුවොත් ඔයාලට පේනවාද මේ? මම ඒ තෝරපු දෙක තුන ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ. ඊට පස්සේ මේ තියෙන ෆෝමියුලා අපි කරන එක. ඊට පස්සේ මේක ඇතුළේ අපිට මෙහෙම ටයිප් කරන්න පුළුවන් දැක්කද? ඊට පස්සේ මේ උඩ තව තියෙනවා ෆෝමැට් කරන ඒවා නම් මනම් තියෙනවා. අපි දැන් මේවා කරලා බලනවා. එතකොට දැන් අපිට දීලා තියෙනවා මේක කරන්න කියලා. මුලින්ම අපිට ළමයි 1 2 3 4යි ළමයි 5 දෙනෙක්ගේ ලකුණු දීලා තියෙනවා. එතකොට අපි දැන් මෙන්න මේ වගේ වගුවක් තමයි හදන්න ඕන. බලන්නකෝ ස්ටුඩන්ට් ලාගේ පවන්, කසුන්, අමල්, තිලිනි, නිමාලි කියලා. එතකොට මෙතන අපි මේ විදිහටම නෙමෙයි මන්ට වෙනස් විදිහට හදන්නේ. එතකොට දැන් මෙතන දීලා දෙනවා අපිට ළමයි 5 දෙනෙක් ඉන්නවා. එතකොට අපි මේ 5 දෙනාගේ මොනවද ඕන? මුලින්ම නේම් එක ඕන නේද? නම් පහක් තියෙනවනේ ළමයි. ඊට පස්සේ අපිට මේගොල්ලොන්ගේ ඉංග්ලිෂ්, සයන්ස් සහ මැත්ස් කියන විෂයන් තුනේ ලකුණු ඕන. ඉංග්ලිෂ්, ඊට පස්සේ සයන්ස්, සයන්ස් සහ මැත්ස් කියන සබ්ජෙක්ට්ස් වල ලකුණු අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මේගොල්ලන් හොයන්න කියනවා සම් එක, ඇවරේජ් එක, මැක්සිමම් එක සහ මිනිමම් එක. එතකොට මම සම් එක හොයන්න මේක පාවිච්චි කරනවා. සම් එක, ඇවරේජ් එක මම මේකේ ගන්නවා. ඒගොල්ලන් තමයි මැක්ස් එක මම මේකේ ගන්නවා සහ මින් එක මම මේකේ ගන්නවා. හරිද? දැන් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊළඟට දැන් මේක ටිකක් හැතයිනේ. ඒ නිසා මම මේක මෙන්න මෙහෙම පොඩ්ඩක් සිලෙක්ට් කරලා මේ වගේ ෆොන්ට් සයිස් එහෙම තව ටිකකින් හදනවා. දැන් අපි මේකේ නම් ටික බලමු. පවන්, කසුන්, අමල්, තිලිනි සහ නිමාලි. එතකොට පවන්, කසුන්, අමල්, තිලිනි සහ නිමාලි. ඔයාලා මේක බලන් ඉඳලා ඊට පස්සේ ඔයාලගේ මතකයෙන් කරන්න අර ප්‍රශ්න ටික බලාගෙන. ඊට පස්සේ දැන් මේගොල්ලෝගේ ඉංග්‍රීසි වලට ගත්ත ලකුණු අපි බලුවොත් එහෙම 88යි 22යි 77යි. ওই ලකුණු ටික මම දැන් මෙතනට ගහන්න ඕනේ. මම මේක මෙහෙම හදාගන්නම්. එතකොට බලන්න ලේසි නිසා. මෙයා ගලන් තියනවා 88ක්. ඊළඟ එක්කෙනා රන් තියනවා 22ක්. ඊළඟ එක්කෙනා 77යි. ඊළඟ එක්කෙනා 56යි. ඊට පස්සේ අන්තිමට නිමාලි රන් තියනවා 68ක්. ඊළඟට සයන්ස් වලට අපි බලුවොත් එහෙම මෙයා 95යි. මෙයා 48යි. එතකොට මෙයා 85යි 68යි. ඊට පස්සේ 98යි. ඊළඟට මැත්ස් වලට මේගොල්ලෝ අරන් තියනවා 65යි 96යි. ඊට පස්සේ තවත් 96 එකක් තියෙනවා. මෙතනට 87යි. ඊට පස්සේ 54යි. ඔය විදිහට තමයි මේගොල්ලෝ ලකුණු අරන් තියෙන්නේ. එතකොට දැන් ඔයාලා බලන්න දැන් අපි මේ සම් එක කියන්නේ එකතුව කොහොමද හොයන්නේ මේගොල්ලොන්ගේ එකතුව අපි හොයන්නේ කොහොමද? ඊට පස්සේ අපි දැන් ඔන්න දැන් මෙයාගේ එකතුව හොයන්න කොහොමද? 88යි 95යි 95 එකතු කරලා මෙතනින් ලියන්න ඕන. එතකොට ඇවරේජ් එක හොයන්න කොහොමද? දැන් මෙතන විෂයන් තුනක් තියෙන නිසා අපි මේ සම් එක කියන්නේ මේ එකතුව අපි මොකද කරන්න ඕන? මේක ඇවරේජ් එක කියන්නේ මේ තුනක්නේ තියෙන්නේ. එතකොට ඒක තුනෙන් බෙදපුවාම අපිට ඇවරේජ් ලකුණු ගන්න පුළුවන්. එතකොට මැක්ස් සහ මින් කියලා තියෙනවා. එතකොට දැන් කොහොමද අපි මේ මැක්ස් සහ මින් කියන ඒවා හැම හොයන්නේ? දැන් ඔයාලා කොලේ කියලා ලංක ටිකක් හදාගෙන හදන්න ඕන. දැන් අපි මේක ඉස්සෙල්ලාම ලස්සනට හදාගෙනමු. මම මේ හැම එකම ෆොන්ට් සයිස් එක ටිකක් ලොකු කරගන්නවා. මෙතනින් තමයි අපිට ෆොන්ට් සයිස් එක ලොකු කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් 20 විතර දාගන්නම්. හරි. ඊට පස්සේ දැන් ඔයාලට වෙනදි මේ වගේ කෑලි කැපිලා ගිහිල්ලා නේද? එතකොට මේ කැපිච්ච කෑලි ටික ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන්. මේ
ඉගැන මෙ මේක දැම කෑලි නෑන වාට ඔන්න මෙහම ගිහිල මෙහම ඇද ඇදහ මේක ම හදන්නත් පුළුවන්. එහම නැත්තම් මේකට කීබෝඩ් ෂෝට් කට් එකක් තියෙනවා, ඒක ඔබලත් ඔයාලට මේක හදාගන්න පුළුවන්. එක කරන්න ඔයාලට තියෙන කීබෝඩ් එක කන්ට්‍රෝල් ඒ ඔබන්න. එතකොට මේ විදිහට ඔක්කොම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ෆෝමැට් කියලා තියෙනවා, මේ හෝම් එකේ ෆෝමැට් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන තියෙනවා ඔටෝ ෆිට් කොලම් විත් කියලා. මේක දැම්මම ඔයාලට පේනද මේ සයිස් එක ඔටෝම හැදුනා. ඊළඟට දැන් මේ වලට පේනද අකුරු පැත්තකට ගිහිල්ලා නේ, මට මේ ටික නිකන් මැද්දට ගන්න ඕනේ. මේ ලකුණු ටික මැද්දට ගන්න මම පාවිච්චි කරන්නේ මොකද්ද? මෙන්න මේක නේද? ඔන්න හරි. දැන් මට මෙන්න මේ මාතෘකා ටිකට හයිලයිට් වෙලා පේන්නේ මේවා නිකන් තදා අකුරෙන් ලියන්න ඕන. ඒකට මම මොකද කරන්නේ? මේවා බෝල්ඩ් කරනවා. එතකොට මේ නම් ටික මට ඇල අකුරෙන් ලියන්න ඕන. එතකොට මම මේක ඉටලික් කරනවා. ඊළඟට මට මේක වගුවක් හදාගන්න ඕන. එතකොට මම දැන් කොහොමද මේ වගුව හදාගන්නේ? මේ වගුව හදාගන්න මට පුළුවන් මේකට බෝඩ එකක් දාන්න. මෙන්න මෙතන ඔයාලට පේන්න ඇති මෙතන බෝඩර්ස්. මෙතනින් ඔයාලට ඕල් බෝඩර්ස් දාන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට වගුවක් හදාගන්න පුළුවන්. ඔයාලට එක එක විදිහට මේ වගුව හදාගන්න පුළුවන් ඔයාලා කැමති විදිහට. එතකොට දැන් සම්මෙක හොයන්න කොහොමද? මොකද්ද සම්මෙක හොයන ෆෝමියුලා එක? අපි සම්මෙක හොයන්න පාවිච්චි කරනවා අර කලින් කතා කරා සම් කියන එක, يعني ටෝටල් හරි මොකක් හරි හොයන්න පාවිච්චි කරන එක. SUM කියන එකනේ. එතකොට අපි මේක ලියන්නේ ඔයාලට ඕනම් මෙතනින් ඔබලත් ලියන්න පුළුවන්, නැත්නම් මේ සෙල් එක උඩ ක්ලික් කරලාත් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? සමානයි සම්. දැක්කද ඔයාලා මගක් ගහනකොට ඉදිරියට ටික එනවා. ඊට පස්සේ ඔයාලා වරහණක් අරින්න. ඇරලා ඔයාලට ඕන මොන සෙල් එකේ නම් මොන සෙල් එකට යනකම් ඒ වගේ එකතුවද. දැන් මේ B2 ඉඳලා D2 යනකම්. එතකොට ඔයාලට ඕනම් පුළුවන් B2 කියලා ලියලා මෙන්න මෙහෙම කෝලන් මාක් එක තියලා D2 කියලා ලියන්න. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම සිලෙක්ට් කරගෙන යන්න. දැක්කද? එතකොට ඔටෝමේටික ෆිල් වෙනවා. දැන් ඔන්න ඔයාලා වරහන වහලා මේක පැත්තක් හරි නැත්නම් එන්ටර් කී එක හරි බපුවාම ඔන්න ඔයාලට පේනවා දැන් සම් එක 278යි කියලා ආවා. දැන් ඔයාලට ඔන්න මම නිකන් කැල් එකේ ගහලා පෙන්නන්නම්. අපි 88යි 95යි 95 එකතු කරොත් එහෙම 88යි 95යි 95 එකතු කරොත් ඔයාලට පේනවා 278යි කියලා උත්තරේ එනවා. ඔන්න විදිහට අපිට සම් එක හොයන්න පුළුවන්. දැන් ඔයාලට මේකට ක්ලික් කරාම මේ උඩ ඔයාලට බලලා ගන්න පුළුවන් මේක අපි ලියපු ෆෝමියුලා එක. එතකොට දැන් මේ අනිත් ඒ වගේ සම් හොයන්න අපි හැම වෙලේම මේක මෙහෙම කොපි කර මේ කියන්නේ අපහු මෙතන සමානයි සම් කියලා මෙහෙම ඔබව එහෙම යන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේක ක්ලික් කරලා මෙන්න මේ දකුණු පැත්ත වල පේනවා නිකන් තිතක් වගේ අයිකන් එකක් තියෙනවා. මේක උඩ ක්ලික් කරලා මෙන්න මෙහෙම ඇදගෙන ගිහිල්ලා අතාරින්න. ඕන දැන් මේ හැම එකේම සම් එක ඔටෝම ආවා. ඔයාලට පේනදි ගොඩාක් ලේසියෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. දැන් ඔන්න මම මේක ක්ලික් කරොත් එහෙම ඔයාලට පේනදි B3 දැන් D3 යනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන යනවා සම් එක. එතකොට මේ විදියට ඔයාලට මේක උඩ ක්ලික් කරොත් එහෙම ඩබල් ක්ලික් කරොත් ඔයාලට මේ විදියට මේ ඇතුලේ තියෙන එක බලන්න පුළුවන්. මෙහෙම දෙපාරක් ක්ලික් කරාම මේක ඇතුලේ අපි ලියපු ෆෝමියුලා එක ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඇවරේජ් එක අපි හොයන්න කොහොමද? ඇවරේජ් එක හොයන්නත් අර විදිහටම සමාන ලකුණ දැම්මා. ඇවරේජ් එක අපි ගහනවා AV G කියලා ගහන්න පුළුවන්. නැත්නම් ඔයාලට ගහන්න පුළුවන් ඇවරේජ් කියලා ගහලා වරහන ඇරියා. දැන් අපි ඇවරේජ් එක හොයන්න මොනවාගේද? මෙන්න මේ තුනේ නේද? එතකොට මේකත් එක්ක ගන්න එපා. එතකොට ඇවරේජ් එක වෙනස් වෙනවා. මෙන්න මේ විෂයන් තුනේ ලකුණු වල ඇවරේජ් එක තමයි අපිට ඕන. දැන් වයින්ඩ් කරපු ගමන් ඔන්න ඔයාලට පේන තිය ඇවරේජ් එක 92.667 කියලා ආවා. දැක්කද? 92.667 කියලා අපිට ඇවරේජ් එක එනවා. දැන් අපි මේක මෙහෙම පාල්ට දැන් ගියොත් එහෙම මේ හැම එකම ඇවරේජ් එක අපිට ගොඩාක් ලේසියෙන් ගන්න පුළුවන්. දැන් ඔයාලට උදාහරණයකට මෙතන මේ 86 ආපේක විතර මං හදලා පෙන්නන්නම්. ඇවරේජ් එක අපි ගන්නෙ කොහොමද? විෂයන් වල ලකුණු ගානේ විෂයන් ගානෙන් බෙදනවනේ. එතකොට 77යි 85යි 96යි අපි එකතු කරොත් එහෙම 77යි 85යි 96යි අපිට එනවා 258 කියන ටෝටල් එක. මේක අපි මොකද කරන්න ඕන? බෙදන්න ඕන විෂයන් තුනක් නිසා. තුනෙන් බෙදපුවාම අපිට එන ඕන ඇවරේජ් එක සෝරි 258 අපි බෙදනවා තුනෙන් අපිට ඇවරේජ් එක එනවා 86යි කියලා. මේකේ තියෙන වාසියක් තමයි දැන් ඔයාලා හිතනකො මෙතන මෙයාගේ ලකුණු ඔන්නෝ වැරදිලා 85 කියලා දාලා පස්සේ ලකුණු 88 වුණා කියලා. ඔන්න දැන් මම මේක 88 කරලා පැත්තකට ගියපුවාන් ඔයාලට පේනවා තිය ඇවරේජ් එකේ ටෝටල් එකයි ඔට්ටුම වෙනස් වුණා. දැක්කද? දැන් ඔන්න මෙයාගේ ලකුණු මෙතන 95 එන්න මේ ලකුණු 80යි. දැන් ඔන්න බලන්න මෙයාගේ සම් එක සහ ඇවරේජ් එක වෙනස් වෙන හැටි. දැක්කද? ඔයාට මේ එක තැනක වෙනස්කමක් කරොත් මේ හැම තැනම ඔයාලට ගොඩක් ලේසියෙන් හැම වෙලෙම මේ හදා දින්න ඕනේ. දැන් අපි අතින් මේක ලියනවා නම් කාගේ හරි ලකුණක් අපි වැටදෙට ගැහුවොත් එහෙම මුළු ඔක්කොම අපි හදන්න ඕන. හැබැයි මේකේ එහෙම නෑ. දැන් මෙතන ලකුණු 95 වුණොත් එහෙම දැක්කද? නිකම්ම එයාගේ ඇවරේජ් එක හැදිලා එනවා.
එතකොට මැක්ස අපි ගන්න කොහොමද, ගැන වැඩිම අගේ හොයාගන්න කොහොමද, සමානයි මැක්ස්. මැක්ස එක අපි ගන්නේ මොනවා අනුවද, සම් එක අනුව නේද. අපි වෙන්න මේ පහෙන් වැඩිම එක මොකක්ද කියලා තමා හොයන්න යන්නේ. දැන් අපි එන්ට කරපුහම මාට පෙනති 278 තමා මේකේ තියෙන වැඩිම අගය. දැක්කද? එතකොට මින් එක අපි හොයාගන්න කොහොමද, සමානයි මින්. මෙහෙම වරහණක් කැරියා අපිට දැන් මෙන්න මේ ටිකේ අඩු මගේ තමා ඕන. දැන් අපි මේ වරහන වහලා එන්ට කරොත් ඔයාලට වෙනස 166 තමයි අඩු මගේ. 166 කියන්නේ මෙන්න මේක. අන්න ඒ විදිහට ඔයාලට මැක්ස් එක සහ මින් එක හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ස්කෝලේ දෙයි මේ විදිහට ළමයි කීප දෙනෙක්ගේ ලකුණු දීලා ඒ ළමයින්ගේ වැඩිම ලකුණු ගත්ත අය හොයන්න, ඒ ගත්ත අය මේ හොයන්න, බී ගත්ත අය හොයන්න, මේ වගේ කිය ප්‍රශ්න දෙයි. මං ඒවට වැඩි මෙතනදී කියලා දෙන්න නැහැ. ඔයාලා ස්කෝලේදීත් ඔයාලට කියලා දෙද්දී ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ඔයාලට අපි කොහොමද මේ සම් ඇවරේජ් හොයන්නේ, අකුරු තද කරන්න, ඇල කරන්න, සහ මේක මම කරපු නැති ගොඩක් දේවලු තියෙනවා. ඔයාලට එව්වා කරන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් ඉන්සර්ට් වලට ගිහිල්ලා මෙතන ඔයාල බලන්න, මෙතන තියෙන මේ තියෙන්නේ අර අපි කතා කරපු චාට්ස් ටික තියෙනවා. හරි, ඉතින් මම හිතනවා දැන් ඔයාලට මයික්‍රොසොෆ්ට් එක්සෙල් ගැන සරල අදහසක් එන්නේ නැති කියලා. ඔයාලගේ ඉස්කෝලේ මේ ප්‍රැක්ටිකල් ටික කරද්දී ඔයාලට මේක ගැන තව ටිකක් වැඩිපුර ඉගෙන ගන්න හම්බෙයි, සහ මම කතා කරපු නැති දේවලුත් ඔයාලට එතනදී කවර් වෙයි. ඉතින් මම හිතනවා ඔයාලට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් විභාගයට ඔයාලට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් නෙමෙයි දෙන්නේ, පේපර් එකක් දෙන්නේ. එතකොට මේ මෙන්න මේ ටික ඔයාලා පාඩම් කරගන්න, මොකද විභාගයට අහන්නේ මේව නිසා. හරි, අපි වෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.